මේ වෙනකොට ප්‍රධාන රූපවාහිනී මාධ්‍ය හතක් එකඟතාවය පළ කරලා තියෙනවා මේක සජීවීව විකාශනය කරන්න. එම සමාජ මාධ්‍ය පිටු 200කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට එකඟතාවය පළ කරලා තියෙනවා මේක සමාජගත කරන්න. ජනතාවට එක මොහොතක පැය දෙකක කාලයක් ඇතුලේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ගේ රට හදන වැඩපිළිවෙල අහන්නට අපි අවස්ථාවක් මේ හරහා ලබා දීලා තිබෙනවා. කිසියම් පාර්ලිමේන්තු නියෝජනයක් සහිත පක්ෂ තමයි අපි මේ සඳහා තෝරගෙන තිබෙන්නේ. අපි විශ්වාස කරනවා සෙසු අපේක්ෂකයනුත් මේ ඉදිරි දින කීපය තුළ මේ විවාදය සඳහා තමන්ගේ කැමැත්ත පළ කරලා අපිත් එක්ක එකතු වෙයි කියලා. ඒ නිසා මෙය ජනාධිපතිවරණයක ඓතිහාසික මොහොතක් හැටියට අපි දකින්නේ. ඒ වගේම මේක අපේක්ෂකයින්ටත් ස්වර්ණමය අවස්ථාවක් හැටියට අපි දකිනවා. මේ අතර ගෑස් සිලින්ඩරයේ ඡන්ද සලකුණක් ලෙස ලබා දීම ගැන පැතිරෙන ප්‍රචාර සම්බන්ධයෙන් ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා මෙලෙස අදහස් පළ කළා. ඡන්ද සලකුණු ලබා දෙනු ලබන්නේ කිසිවෙකුගේ සිතැඟි අනුව නොවේ. මැතිවරණ කොමිෂන් සභාව නිශ්චිතව සටහන් කොට පළ කරනු ලබන ගැසට් නිවේදනයක් මගින් ගෑස් සිලින්ඩරය පවා එම ගැසට් නිවේදනය තුළ ඇතුළත්ව තිබුණා. ඊට අදාළව තමයි ස්වාධීන අපේක්ෂකයෙක් බැවින් අදාළ අපේක්ෂකයාට තමන්ගේ රුචි සලකුණක් තෝරා ගැනීම සඳහා අවකාශ තිබෙන්නේ. අරගලයෙන් පසුව පළාත් පාලන ඡන්ද විමසීමට නාම යෝජනා ලබා දීමේදී අප දුටුවා මෙම ගෑස් සිලින්ඩර කළුතර සහ කඩුවෙල ආදී පළාත් පාලන ආයතනවලට ස්වාධීන අපේක්ෂකයන් මේ ලබාගෙන තිබුණා. එතරම් අරුමැසි කාරණයක් නොවේ. මැතිවරණ කොමිෂන් සභාව යම් පක්ෂපාතීත්වයක් දක්වමින් මේ ලබා දී යයි ජනගත කරන ලද අදහස පිළිගත නොහැකි කරුණක්.